වත්මන් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මත ශ්‍රී ලාංකික ජනතාවට එකම රටක් එකම ජයක් එකම නීතියක් යනුවෙන් සංකල්පයක් හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකික ජනතාවගේ දුකට නැවතීමේ සිත තියන්න ඒ හඬ නැගූ අභීත නායක නාගානන්ද කොඩිතුවක්කු මැතිතුමනි ඔබතුමන්ව ඉතාමත් ගෞරවයෙන් මේ ස්ථානයට පිළිගන්නා අතර නාගානන්ද කොඩිතුවක්කු මැතිතුමාට ආරාධනා කරන ඔබ සියලුම ආමන්ත්‍රණය කළ යුතුයි. අයහපත් කාලගුණ තත්ත්වයක් යටතේ මෙම ස්ථානයේද ඔබ හැම දෙනාම පැමිණියේ පැහැදිලිවම අපි ඔක්කොටම තියෙන ලොකු ප්‍රශ්නයක් කොහොමද අපි මුහුණ දීලා තියෙන මේ බරපතල අවදානමෙන් ගැලවෙන්නේ? දැන් අර හඳුන්වා දී මේ කතාවේදී කිව්වා ඔබට කොහොමද මේ අවුරුදු 71ක් තිස්සේ අපි මුහුණ දීලා තියෙන මේ බරපතල අවදානමෙන් ගැලවීම සඳහා මොන වගේ පියවරක් ගැනීම සඳහා අපිට කවුද අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ? මේ අවස්ථාවේදී මේක ඔබට අවධානය කරන්න ඕනේ නැවත වතාවක්. මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කිසිම හේතුවකට මේ රට මේ කාල විනාශ කරන එක දාලා යන්නේ නැහැ. මොකද මේක මේ තමන්ම ලැබපු අත්දැකීම තුලින් මේ කියන්නේ. මොවුන් මේ ගෙනියන මහා විනාශකාරී වැඩපිළිවෙලට විරුද්ධව දැඩි සටනක් ඔබේ අයිති ක්‍රියාත්මක කරමින් ඒ දිනා ගැනීමට මේ ක්‍රමවේදය තුල ගන්නා ලද සෑම උත්සාහයකදීම පෙනී ගිය එකම දේ තමයි මේ රටේ ඇත්තම අයිති ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියන එක. මොකක්ද එහෙමනම් මේ රටේ ක්‍රියාත්මක වන්නේ? අපිව මේ රටේ සමස්ත ජනතාව අන්ධ කරලා තියෙනවා. කොළ පාට නිල් පාට එක එක පාට පක්ෂ පස්සේ යන්න ඔවුන් අපිව බෙදා වෙන් කළා තියෙනවා. අපි එකට රැවටිලා මොවුන් හැම වෙලේ දණින් වැටෙන ජාතිය බවට පත් කළා තියෙනවා. අපේ නැති බැරිකම් ඔවුන් තව තවත් තීව්‍ර කරලා ඔවුන් හැම වෙලේ බිඳ වැටෙන ජාතිය බවට පත් කළා තියෙනවා. ඒ තියෙන තාක් කල් අපිට කවදාවත් ගැළවීමක් ලැබෙන්නේ නැහැ. ඒක මනාව අද්දටුවා. මොකද මොවුන්ට එරෙහිව මොන්න සටන කළා. ඒ කිසිම අවස්ථාවකදී මේ රටේ පවතින ක්‍රමවේදය තුල අපිට මේ රට මොවුන්ගෙන් ගලවා ගන්න බැරි තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබ දකිනවා මේ දෙගොල්ලොම මේ පාරේ එන මැතිවරණයටත් ඉදිරිපත් වන්නේ මේ ක්‍රමවේදය තවදුරටත් පවත්වන ගිල්ල අපිට අපේ මාතෘභූමිය අහිමි කිරීමටමයි. මේක කවදාක්වත් දේශපාලනය තවදුරටත් තමන්ගේ වෘත්තිය කරගත්ත කිසි කෙනෙකුට ඔබේ මාතෘභූමිය ගලවා ගන්න බෑ. ඒක හොඳින් අවධානය කරගන්න. මේ රටව ගලවා ගන්න ඉන්න කිසිම කෙනෙක් මේක හොඳට දැනගන්න මේ ඉන්න කිසිම දේශපාලන පක්ෂය දේශපාලනයේ යෙදෙන්නේ ඔබට මේ රට ඉතුරු කරන්නවත් ඔබේ සිහිනේ සැබෑ කරවන්නවත් නොවේ. ඔවුන් සම්පූර්ණයෙන්ම මේ රට මෙවුන් දේශපාලනය පාවිච්චි කරන්නේ තමන්ගේ පුද්ගලික උමනාය පාකම් ඉෂ්ට කරගෙන මේ රට කාබාසිනිය කරන්න. ඉතින් ඔබට කියන්න ඕන මේ නාගානන්ද ඉදිරිපත් වුණේ ඔහුගේ අත්දැකීම් සම්භාරයක් තුළින් ගන්නාලද සෑම පියවරකින්ම දැක්ක දේ තමයි සැබවින්ම මේකට ඉදිරිපත් කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනි. වෙන සියලුම පුද්ගලික ලාභ වාසි සියල්ලම පසකලා රට ගලවා ගැනීමේ චේතනාවෙන්ම ඉදිරිපත් කෙන විය යුතු කෙනෙක් විය යුතුයි. අන්න ඒකයි මේකේ තියෙන පැහැදිලි වෙනස. මේ පවතින දේශපාලන පක්ෂ සහ මේ ඉදිරිපත් කරන නාගානන්ද අතර තියෙන පැහැදිලිම වෙනස ඔහු දේශපාලනය කියන දේ පිළිකුල් කරන කෙනෙක්. පිළිකුල් කරන කෙනෙක් අදහස් කළේ ඔබට අන්කෘෂයක් නොවේ. මොවුන් කරන දේ දැක්කම අපිව අපේ ඇත්ත දෙක අන්ධ කරලා මේ කියන දේ දැක්කම මහා ඛේදවාචකයක් වේක. මහා දුකටපත් වෙන ඇයි දෙගිනේ මේ රටට මෙහෙම වුනේ කියලා. ඒකෙන හොඳින් දකින්න මේ දේ. මේ ආවේ මේ ක්‍රමවේදයේ මොන ක්‍රමයකින් හරි වෙනස් කරලා ඒක හඳුනාගෙන ඔබට පැහැදිලි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන්න කොහොමද මේ 225 දෙනාගෙන් මේ රට ගලවා ගන්න. ඒක තමයි මේ ගෙනියන වැඩ පිළිවෙලේ තියෙන විශේෂ අංගය.
මේ ගේන්න වැඩපිළිවෙල ඇවිල්ලා තව දුරටත් ලංකාවේ දේශපාලනය මේ යන ක්‍රමවේදයේ මොවුන් හඳුන්වා දීලා තියෙනවා අපට රටේ ඕනම රටක නීතියක් තියෙන්න ඕනේ මේ රටේ නීතියක් නැති තත්ත්වයට පත් කරලා තියෙනවා ඒක කරගලා තියෙන්නේ ඌන්ට මේ කරන ක්‍රමවේදයේ මේ විදිහටම පාත්වන ගිල්ල රට නැති බංග කරලා දාන එමුණ මොකද්ද මේ ගේන්න ඔබට මොකද්ද මේ කරන්න හදන මේ අවස්ථාවේදී මෙන්න මේ කරේ තමයි ඔබ දැඩි අවධානය යොමු කරන්න ඕනේ කවුද මොහු මොකද්ද මොහුට මේ මේ සඳහා ගන්න තියෙන උවමනාව ඇයි මේ නාගන්නද්ද මෙහෙම තීරණයක් අරගෙන අපි හමුවට එන්නේ වසර 1978 ඉඳලා 2001 දක්වා මේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සෑම විටම රාජ්‍ය සේවයේ ඉන්න තාක්කල් කටයුතු කළේ රටේ නීති හරියට ක්‍රියාත්මක කරන්න. 2001 ශ්‍රී ලංකා දෙපාර්තමේන්තුවෙන් රටින් පිටව යන්නේ ඉහුලන්න බැරි විදිහට අන්තිමටම තමන්ගේ ජීවිතයට පවා තර්ජනය කරන අවස්ථාවකදී දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් ප්‍රකාර තමයි රටින් පිට විය. නැවත 2009 වසරේදී නැවත ලංකාවට එන්නේ ලංකාවෙන් පිට හිටියත් හැමදාම මේ රටේ එක කකුලක් තියාගෙන හිටපු නිසා. ආවට පස්සේ 2009 ඉඳලා 2019 වෙනකම්ම වසර 10ක් මුළුල්ලේ පවතින ක්‍රමවේදය තුළ කොහොමද මේක ගලවා ගන්නේ තියෙන ක්‍රමවේදයක් තියෙනවාද කියන එක සෑම උත්සාහයක්ම ගත්තා. නමුත් ඒක ලැබුණු අත්දැකීම තමයි බැහැමේ ක්‍රමය. බැහැමේ ක්‍රමය කියන්නේ මේ ක්‍රමය හදලා තියෙන මොවුන්ට රට කණ්ඩම තමයි. මේ අදහස් කරන්නේ සියලුම දේශපාලන පක්ෂ නිසා. හැම පක්ෂයක් ගැන තමයි මේ කතා කරන්නේ. මේ පක්ෂ සියල්ලම මේ රටේ නීතිය පාවිච්චි කරන්නේ ඔවුන්ගේ සුඛ විහරණය නිසා. අපේ රට මේ අපි දුකට පත්වලා ඉන්න අපිව ගලවා ගැනීමට කිසිසේත් මේකට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී ඔබ මවිතයට පත්වෙන්න ඕන මේ ප්‍රධාන පක්ෂ දෙකට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී කට්ට කඩලා ඔබට ඇත්ත පෙන්වන එක. ඔබ මේක හොඳට කල්පනාවට ගන්න මේ අවස්ථාවේදී පළවෙනි වතාවට ඔබට පෙන්වන මේ ශ්‍රී ලංකාවේ ප්‍රජාවට රටේ බහු ජනතාවට පෙන්වන ඔබ කවුද? ඔබට මේ රටේ ඔබ කවුද? ඔබට තියෙන බලය කුමක්ද? ඔබ මොවුන්ගේ සේවකයෝද? ඔබ ඔවුන්ගේ අතපල් වැටලා ඉන්න කොටසක්ද? නැත්නම් ඇත්තටම ඔබේ තත්ත්වය මොකද්ද? ඇත්තම කියනවා නම් මේ රටේ උත්තරීතර බලධරයා ඔබය කියන එක මේ රටේ කවදාකවත් ඔබට පෙන්වුවේ නැහැ. හැමදාම මේ ලංකාවේ දේශපාලනය කරන මොවුන් අපිව පාවිච්චි කළේ ඔවුන්ගේ දෙපා පාමුල වැටලා ඉන්න ඔවුන්ගේ සේවකයෝ විදියට. නමුත් රටේ නීතිය එක නෙවෙයි. රටේ තියෙන ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයේ සැබෑ තත්ත්වය නම් ඔබයි මෙවුන්ගේ උත්තරීතර බලවතා මේ රටේ. ඔබ යටතේ තමයි මොවුන් සියලු දෙනාම සිටින්නේ. ජනාධිපතිවරයාද, අග්‍රාමාත්‍යවරයාද, එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයේද, මන්ත්‍රීවරුද, අධිකරණයේද මේ සියලු දෙනාම ඔබේ යටතේ තියෙන ඔබේ ඔබේ බදු ආදායමෙන් වැටුප් ලබන ඔබේ සේවකයෝ. මේක තමයි පරම සත්‍ය. නමුත් එයින් ඔබේ ඇස් දෙක අන්ධ කරලා ඔබේ මනස අන්ධ කරලා ඔවුන් අපිට උගන්වුවේ අපේ ඔවුන්ගේ සේවකයෝ කෙනෙක්. ඔබ දකින්න ඇති මේ සතියකට දවස් 10කට කමන කලින් රූපවාහිනී වැඩසටහනකදී නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හා මන්ත්‍රීවරයෙකුට මේ එල්ල කරපු දැඩි චෝදනාව හමුවේදී ඔවුන් මොනවද පිළිගන්නේ? මොනවද ඔවුන් කිව්වේ? අපි පිළිගන්නවා. අපි මේ රට සම්පූර්ණයෙන්ම මේ රටේ මහ ජනතාව අතුලමං කළා. මේ පාර්ශ්වයන් දෙකම ප්‍රධාන පක්ෂ දෙකම පිළිගත්තා. ඇත්තටම අපි පිළිගන්නවා අපි මේ රට කෑවා. දැන් ඔවුන්ට ගැලවෙන්න බෑ ඇත්තටම. ඔවුන්ට ඔබට ඉදිරිපත් කරන්න වැඩපිළිවෙලක් නැහැ ඇත්තටම තවදුරටත් මේ රට ගලවා ගැනීම සඳහා ඔවුන් බං ඒ තරම් දුරට ගිහින් ඉවරයි හැරෙන්න බැරි විදියට රටේ නීතියක් නැති කරලා රටේ පොදු සම්පත් මංකොල්ලකෑමේ සීමාව ඉක්මවා ගිහිල්ලා අද මේ රට සම්පූර්ණයෙන්ම අසරණ කරන තත්ත්වයක් ඇසතේ ඔබට ඉදිරිපත් කරන වැඩපිළිවෙලක් නාගානන්ද ඉදිරිපත් වෙන්නේ කිසිම දේශපාලන පක්ෂයකින් නෙවෙයි ඔහු ඉදිරිපත් කරන පැහැදිලිම වැඩපිළිවෙලක් ඔබට මොවුන්ගේ මාතෘභූමියේ නාත ගලවා ගැනීමට. ඒ සම්බන්ධයෙන් ඔබට පේනවා ඇති
ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මේ දක්වා කතා අරින්නේ නැහැ. ඇයි? උන්ට කතා අරින්න බැහැ. උන්ට කියන්න බෑ මේ රටේ ඔබේ හමුවට ඇවිල්ලා ඔබ අපේ සේවකයෝ කියලා උන්ට කියන්න බෑ. මේ දේ දකින්න ප්‍රඥාව අවදි කරන්න ඔබ අපේ අපිව මේ විදිහට අවුරුදු 71ක් තිස්සේ අපිව අන්ධ කරපු වුණුගෙන් මේ ගලවා ගැනීම සඳහා ඉදිරිපත් කරන වැඩපිළිවෙල කුමක්ද කියන එක ඔබ ප්‍රඥාවෙන් දකින්න. මේ ගේන වැඩපිළිවෙලේ තියෙන වැදගත්ම අංගය මෙන්න මේකයි. ඔබට මේ සම්බන්ධයෙන් තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් පස්සේ ප්‍රශ්න කරන්න පුළුවන්. මේ පාර ඔබ ඡන්දයට යන්නේ තවදුරටත් ජනාධිපති අපේක්ෂකයෙක්ව ජනාධිපති තනතුරටපත් කිරීම සඳහා නෙවෙයි. අන්න ඒකයි තියෙන ප්‍රධානම ලක්ෂණය. දැන් මේ කරපු මහා කාලකන්ණි පාලනය අවසන් කළා. ඔබ හමුවට ඉදිරිපත් කරන වැඩපිළිවෙල ඒ වැඩපිළිවෙල ඔබ ඉදිරිපත් කරන්න එක නාගානන්ද පැත්තකින් තියන්න. ඔහු ඉදිරිපත් කරන ඔබට පැහැදිලි වැඩපිළිවෙල අන්නේ වැඩපිළිවෙල පිළි අරගෙන ඔබේ ඡන්දයේකට මනාපය ප්‍රකාශ කරන්න ඒ වැඩපිළිවෙල ඔබ සම්මත කරපු මොහොතේ පටන් අවුරුදු 71ක් තිස්සේ මේ වෙච්ච කාලකන්ණි ගමනේ දැන් අවසන් වෙනවා. ඒ කියන්නේ මේ රටේ ඒකේන වැඩපිළිවෙලල අලුත් නීතියක් ගේනවා. ඒ නීතිය සම්පාදනය කරන්නේ ඔබ. මේ රටේ පළවෙනි වතාවට අවුරුදු 70කට පස්සේ රටේ උත්තරීතර නීතිය සම්මත කරන්නේ මේ රටේ පරම අධිකාරිය වන ඔබ. ඒ වැඩපිළිවෙල සාර්ථක කරපු දිනේ පටන් ඔබ දකි එක් දින විශේෂ අංගය ඇවිල්ලා පාර්ලිමේන්තුව ඔබ ඔබේක ඡන්දේ ඔබ විතරවාරෙනවා. ඔබට මේක සිහිනයක් වෙන්න පුළුවන්. මේක තමයි පරම සත්‍යය. ඔබේක ඡන්දේ ඔබ තීරණය කරන 225 දෙනාම පහුවදාම ගැන ඔබ බලය දෙනවා. මේ වැඩ පිළිවෙල ඉදිරිපත් කරන නාගානන්දට 225 වෙනිදා පහර. ඒ වගේම මේ ඡන්දයෙන් ඔබ ඔය පළාත් සභාවේ සම්පූර්ණයෙන්ම විතරවාරෙනවා. ඒ වගේම මොවුන්ගේ මේ ගෙනාපු අවුරුදු 71 තමන්ගේ බලය ආරක්ෂා කිරීම සඳහා ඔය ගෙනාපු නීතිය ජේ.ආර්. ජාතන 1978 ගෙනාපු නීතිය ඔබ අවලංගු කරනවා. වන්න මේක ඡන්දයෙන් ඔබ කරන දේවල් ටික බලන්න. ඒ වගේම ඔබ දන්නා පළාත් පාලන ඡන්දයේ පසුගිය පළාත් පාලන ඡන්දයේ ඕන් පළාත් පාලන සේවකින්ගේ සංඛ්‍යාව මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව එකට එකක් වැඩි කළා. ඒකත් ඔබ සම්පූර්ණයෙන්ම අවලංගු කරනවා. එපමණක් නොවේ මේ ටික තමයි ඉතා වැදගත්ම දේ. මෙන්න මේ ටික කරේ හොඳ දැඩි අවධානය යොමු කරන්න. මේ ඉතිරි කරන ඔබ මේ රටට රුපියල් වලින් ගත්තොත් එම බිලියන් ගණනාවක අසීමිත ධනස්කන්ධයක්. කොටිම කෙනා නම් පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ ඊට පස්සේ නැවත අලුත් ඡන්දයක් පවත්වන්නේ ඔබ සම්මත කරන අලුත් නීතියකින් එක කැඳවන්නේ නැවත රස්සන්නේ ගෝල් ෆේස් පාර්ලිමේන්තු එකේ. ඔබ දන්නා කාලු මෝදර පාර්ලිමේන්තු එකේ. හැබැයි අලුත් නීතියෙන් තියෙන ප්‍රතිපාදන ප්‍රකාර මංකොල්ලේ සම්පූර්ණයෙන්ම අත්හිටවනවට අමතරව ඔබේ ජීවන ඔබේ සම්පූර්ණ ආර්ථික ඔබ අකර්මණ්‍ය කරලා තියෙන තත්ත්වය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ආණ්ඩුකුණු ව්‍යවස්ථාව කියන උත්තරීතර නීතියෙන් රටේ පිළිගන්නවා. දැනුත් මහජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටීමේ වගකීම රජයේ පිළිගන්නවා. නමුත් ඒක ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම අපිට තිබිය යුතු අවම වැටුපක් තියෙනවා. ඒක පිළිගන්නේ නැහැ. ඒක තියෙනවා නීති පොතට පමණයි සීමා වෙලා තියෙන්නේ. ගත කළ යුතු අවම සතියකට වැඩ කරපු අවම පැය ගණන නීතිය තියෙනවා. ඒවම උන් පිළිගන්නේ නැහැ. ඒ වගේම අපි හැම දෙනාටම සෞභාග්‍යමත් ජීවිතයක් ගත කිරීමේ අයිතිය රටේ නීතිය තියෙනවා. ඒක නමුත් පොතක පමණයි. නමුත් ඒ සියල්ල ඔබ සම්මත කරන අලුත් නීතියෙන් ඔබට ලබා දෙන්නේ මේ ආණ්ඩුක්‍රම යථා සම්මත කිරීමත් සමගම රටේ ආර්ථික අභිවෘද්ධිය තහවුරු කරමින් මේ රටේ මංකොල්ලේ අවසන් කිරීමත් සමගම රාජ්‍ය ආදායම ඔබ අහල ඇති මේ අවස්ථාව වෙනකොට වාර්ෂික රාජ්‍ය ආදායම මම කැමති ඔබ කවුරු හරි කියනවනේ කීයද දිනකට රාජ්‍ය ආදායම බිලියන 5යි. ඒ කියන්නේ මිලියන 10ව 5. මේ අලුත් ක්‍රමවේදයක් සමගම රාජ්‍ය ආදායම මේ මංකොල්ලේ නැවතීමත් සමගම බිලියන 15කට වැඩි එහාට යනවා. ඒ ඉදිරියට ගියත් සමගම රාජ්‍ය ආදායම එසේ සුරක්ෂිත කිරීමත් සමගම
ඔබට ලැබෙන ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය ඔබට අද වියදම් කරන්න සල්ලි නැහැ දරුවන්ට පාසල් නැහැ දරුවන්ට පාසල් පොත් නැහැ පාසල් වලට ඔබ දකින්න මම ඊයේ ගියා කොහෙද මයිංගනේ පාසලකට අඩි 8ක් පමණ උසින් තියෙන ඇස්බස්ටස් වහලක ඉන්නේ දරුවෝ පට්ට දවල් ගින්දර රස්නේ පළවෙනි ශ්‍රේණියේ දෙවන ශ්‍රේණියේ මම දැක්කම පස්සේ මම විදුහල්පතිතුමා දිල්ලිමක් කළා කරුණා කරලා මේ දරුවට ගෙලියට දාන්න දරුවෝ කියන රස්නේ ඇතුලේ ඉන්න බෑ ඔබ දන්නේ නැහැ අපිට මොන් දායද කරලා තියෙන දේවල් ලෝකයේ වෙන රටවල් වල ඔය විදියට ඔය ඇස්බස්ටස් සීට් දාලා පාවිච්චි කරන්න පුළුවන් සම්පූර්ණයෙන් තහනම් ඇස්බස්ටස් සීට් වල යහල යට වෙන රටවල් වල දියුණු රටවල් වල ඇස්බස්ටස් සීට් පාවිච්චි කරම සම්පූර්ණයෙන්ම තහනම් ඇයි මොකද හේතුව පිළිකාකාරක එතකොට මේ අපේ කුඩා දරුවෝ අවුරුදු කීයක් මේ වහල යට ඉන්නවද අපි දන්නවද මේවට හේතුකාරක මොනවද කියන්නේ පාසල් 600 ගානක් තියෙනවා පාසල් 600 ගානක් තියෙනවා අන්තිමට ඒ දරුවන්ට බැසිකිලිවත් මොකද හේතුව දවසකට දැන් රැස් කරන රාජ්‍ය ආදායම බිලියන 5යි ඒකෙලුත් 4න් එකක් මොනතර කරනවා නමුත් 5යි ඉඳලා 15 දක්වා වැඩි වෙන්නේ කුමක් නිසාද රටේ උත්තරීතර නීතිය ඔබ සම්මත කරන නීතිය සමගම රාජ්‍ය ආදායම හරියට රැස් කිරීම සමගම ඔබේ ඔය මම කතා කරපු දේ තමයි පළවෙනි දේ දරුවන්ගේ අධ්‍යාපනයට අද මුදල් වියදමක් කරගන්න බෑ ඇයි මේක මං කොල්ල කරන නිසා රාජ්‍ය ආදායම රැස් කරන්නේ ඔබට කියන්න ඕනේ රැස් කළ යුතු රාජ්‍ය ආදායමෙන් 30%ක් පමණයි නිසි පරිදි රාජ්‍ය ආදායම රැස් කිරීම සමගම අපේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා දරන වියදම අසීමිත අපි අපේ අනපේක්ෂිත විදිහට එක වෙනස් වෙයි ඒ වගේම තමයි ඔබ ඔබට අද තියෙන සෞඛ්‍ය සේවය ගැන ඔබට කියන්න ඕනි නැහැ අද අපි පාසල් අද රෝහලකට ගියාම ඇඳ උඩ එක්කෙනෙක් ඇඳ යට එක්කෙනෙක් දොස්තර ළඟට ගියාම රුපියල් 2000යි 3000යි 4000යි 5000යි අද සමහර අය ඉන්නවා රුපියල් 7500ක් ගන්නයි මේකත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි මේ සෞඛ්‍ය සේවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි ඒ වගේම ඔබට ඔබ දොස්තර ළඟ කෙනෙක් ගියාන් පස්සේ 7-5ක්වත් ගාස්තුවක් නැතුව සෞඛ්‍ය සේවයක් ලැබේ ඒ වගේම ඔබ දකිනවා අපේ තියෙන ප්‍රවාහන සේවයේ අද අපි යන්නේ අද යන්නේ අපි බස් වල නෙමෙයි අපි යන්නේ ඉන්දියාවෙන් ගෙනාපු ලොරි වල ලොරි බොඩියකට මෙහෙ ගෙනාලා ලොරියට ගෙනාලා චැසියට මේ බස් බොඩියක් ගහලා දුවන්නේ අපි මේවා දන්නේවත් නැහැ ඔබට මතක ඇති ලෝකේ අපි ඒ දවස්වල 1960 ගණන් වල ලංකාවේ බස් දියුවා දැන් ඔක්කොම යන්නේ අපි යන්නේ ඉන්දියන් ලොරි වල යන්නේ ලොරියට බස් බොඩියකක් ගහලා තමයි අපි යන්නේ මේකටත් හේතුව ඇයලා වෙන මොකක්වත් නෙමෙයි රාජ්‍ය ආදායම මේ විදිහට මං කොල්ල කෑවා කොටිම ගන්න ඔබ පාවිච්චි කරන හාල් පිටි සීනි පරිප්පු කරවල ඔබ දන්නේ නැහැ ඔබ හිතනවා මේවා අපි වෙළඳපළේ ගිහින් මිලදී ගන්නකොට මේක තමයි මේකේ මේ මේක තමයි මේ ආනයනය කළා ගන්න ගේන මිලට තමයි ඔවුන්ගේ ලාභයේ ප්‍රතිශතයක් තියන්න තමයි අපිට දෙන්නේ කියලා මේ දෙත් ඔබට කියන්නේ ඔබ දන්නේ මේ වෙන් රජය මෙවුන් මොකද වුන් දන්නවා ඔබ හැම කෙනාම මේව දිනපතා පාවිච්චි කරනවා හැම ගෙදරම දිනපතාම සීනි සීනි නැත්තම් ලුණු මේ හැම දෙයක්ම අපි දිනපතා පාවිච්චි කරනවා ඔබ දන්නේ නැහැ මොවුන් මේ වෙන් බිලියන් ගාන මිලියන් දහස් ගානක් ආණ්ඩුව අපේ මත මේ කර්මට බදු පටවල ඒව තමයි මොවුන් පාවිච්චි කරන්නේ මේ රට කාල විනාශ කරන්න මොනවට දෙකි ඔවුන් මොන තරම් සැකවි සුඛ විහරණයක් බින්දිනවාද කියන එක ඔබට කියන්න අවශ්‍ය නැහැ මේ දේශපාලනයේ සිටින ඔක්කොම අපි මේක ප්‍රඥාවෙන් තේරුම් ගමු අපි අතරමං කළේ කවුද කොහොමද ඒක කළේ මේක අවුරුදු 71ක් වෙනකම් ඔබට කවුරුත් මේක ඇවිල්ලා කිව්වේ නැහැ මේ කියන රජය කරපු පක්ෂයවත් මේ කියන විරුද්ධ පක්ෂයවත් එහෙම නැත්නම් ඔය වෙනත් දේශපාලන පක්ෂයවත් මේ දේ ඔබට කවදාකවත් ඇවිල්ලා කිව්වේ අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන වෙන කිසිම දෙයක් නෙමෙයි අපි රටේ අතරමං වෙලා තියෙන කුමන හේතුවක් නිසාද කිසා කියන එක ලංකාවේ කිසිම දේශපාලනයක් ඔබ හමුවට එන්න කිමේ නැහැ දැන් මේ කියන නිසා තමයි ඔබට ඇවිල්ලා ඇත්ත කට්ට කඩලා පෙන්නන නිසා තමයි දැන් නාගනන්ද ලොකු තර්ජනයක් කියලා කියනවා ඔබ ඒක දකින්න ඇති දැන් ඔහුට
ජීවිත තර්ජන පවා එල්ල කරනවා. මොකද ඔවුන් දකිනා මොහු ආවොත් මේ කට්ට කඩලා මේ මිනිස්සු හරි මගේ එව්වොත් අපිට යන එන මන් නැති වෙනවා කියන්නේ. කා ගැනද මේ කියන්නේ? අපිට කියලා කිව්වේ කවුද? 225. ඒකයි කිව්වේ මේ කතා කරන්නේ ඒක දේශපාලන පක්ෂයක් ගැන නෙමෙයි. ආණ්ඩු පක්ෂය, විරුද්ධ පක්ෂය, අනිත් දේශපාලන පක්ෂ සියලු දෙනා. පුංචි නිදර්ශනයක් ඔබට ගේන්න. ඔබ දන්නවා ඇති සමහරට මෙතන ඉන්න වැඩි දෙනෙක් දැනට දෙන අධිකරණේ මේ කට්ටියම මේ කාර් පර්මිට් ගෙනල්ලා එක්කෙනා බිලියන 33 ගානේ බිලියන 7ක් වංචා කරපු නඩුවක් දෙන උසාවියේ. මේ දේ ඔබට කියන්න ඕන, මේ රටේ නීතියක් නැති නිසා මේකල එසේමසේ බදු වංචාවක් නෙමෙයි. මේ බදු වංචාවට ඉන්න මන්ත්‍රීවරු, ඇමතිවරු, ජනාධිපති, උතුරු කරේ ඉන්නේ TN එකේ සියලු දෙනාම මේ ඔක්කොමයි. නමුත් රටේ මහජනතාව දන්නේ නැහැ. මේක ගෙනිච්චම අධිකරණයට ලංකාවේ අධිකරණය මොවුන් කකුලෙන් ගැට ගහලා තියාගෙන ඉන්නේ. ඔවුන්ට ශක්තියක් නැහැ ඔබ වෙන රටේ නීති ක්‍රියාත්මක කරන්න. අන්න ඒක නිසා අපේ ජීවන තත්ත්වයේ පැහැදිලි වෙනසක් දකින්න අවශ්‍ය නම් අපේ දරුවන්ගේ අනාගතය අපි සුරක්ෂිත කිරීමේ අපිට වැදගත්කමක් තියෙනවා. ඒ වගේම අපේ අනෙකුත් එදිනෙදා ජීවන තත්ත්වය බැලුම අපේ ගෙවල් වල අපිට තියනවාද බලන්න, තියෙන පහසුකම් මොනවාද, ඔවුන් භුක්ති විඳින දේවල් බලන්න. සෑම ක්ෂේත්‍රයකම ගොවියාගේ සිත අද තියෙන ගොවිකමට පත් වෙලා තියෙන හැටි ඔබ දකිනවා ඇති. ඔවුන්ගේ ජීවන තත්ත්වය මොනතරම් ඔවුන් දරිද්‍රතාවයට පත් කළා. අද ගොවියෝ මේ රටේ ජීවත් වෙන දෙයක් නැතුව අන්තිමට සියදිවි හානි කර ගන්නා තත්ත්වයට පත් කළා තියෙන්නේ මේ යන තුට්ටු දෙකේ පාලනය. නිදහසේ ඔබේ මාතෘභූමිය මංකොල්ල කෑමට. ඒකෙන්ද අපි සියලු දෙනාටම එක වගේ වගකීමක් තියෙනවා. මේ අවස්ථාවේදී අපි කෙසේ හෝ මොවුන්ගෙන් මාතෘභූමිය ගලවා ගත යුතුයි. ඒ සඳහා කිසිම ලාභයක් වාසියක් නැතුව ඔබ හැමෝට ආවේ මේ කට්ට කඩලා කවුරු හරියලා අපි පෙන්වන්න ඕනේ. ඔබට කවුරුවත් පෙන්වෙන්නේ නැහැ. නමුත් ඒගේ ගන්ධ නම් ඒ අවදාන ගන්න පුද්ගලයාට පුළුවන් වෙන්න ඕනේ. ඕනම අවදානමකට මුහුණ දීලා මේ වැඩේට ඉදිරිපත්. අන්නේ වෙනුවෙන් තමයි ඔබ හම්බවට ආවේ. මම ඔබට මේ දේ කියන්න ඕන. මේ කෙරේ දැඩි අවධානය යොමු කරන්න. තව දුරටත් ඔබ මේ ආස්තාවේ නිහඬව සිටියොත් මේක හුඟක් වෙලාවට ඔබට ලැබෙන අන්තිම ආස්තාව කියලා කියන්නේ ඇයි? ඇයි ඔබට මේ ආස්තාවේදී මේ අවුරුදු 70කට පස්සේ ඔබට මාතෘභූමිය ගලවා ගන්න ලැබෙන අන්තිම ආස්තාව කියලා කියන්නේ ඇයි? දැන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තියෙනවා ඔබ දන්නවා. ඔය පක්ෂ දෙකෙන් කවුරු ජනාධිපති වුණත් කිසි දෙයක් කරන්න බෑ. කවුරු ජනාධිපති වුණත් ඔවුන්ට මෙලෝ දෙයක් කරන්න බෑ. ඒක විදිහට තමයි නීති හදලා තියෙන්නේ. කරන්න තියෙන එකම ක්‍රමවේදය තමයි පැහැදිලිවම අලුත් ක්‍රමවේදයක් රටට ඉදිරිපත් කරන්න ඕනි මහ ජනතාවට. ලංකාවේ පාර්ලිමේන්තුව ඔබ මේ වැටලා තියෙන ඛේදවාචකයෙන් ගොඩ ගැනීම සඳහා කවදාවත් අපියවරක් ගන්නේ නැහැ. ඒ සඳහා අපේ උත්තරීතර නීතිය අපිම බලයට අරගෙන අපිම සම්මත කරමු. ඒක තමයි ඔබට දෙන පණිවිඩය. රටේ උත්තරීතර අංක 1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන රටේ පළවන නීතිය ඒක අපි අතට ගමු. අපි අතට අරගෙන මොවුන් සියලු දෙනාම අපේ ග්‍රහණයට ගමු. අපේ මේ රටේ අපේ රටේ නීති උත්තරීතර නීති හැදේ සම්මත කරපු දිනේ පටන් මේ වෙත කේජවාතයේ අනිත් පැත්තට වැඩ කරන්න පටන් ගන්නවා. ඒකට හොඳම නිදර්ශනය තමයි ඔබ දන්නවා පසුගිය අර අප්‍රේල් මාසේ 21 වෙනිදායි කරපු මහා ඛේද වාචකයේ වුන් දෙපාර්ශ්වයම දැනගෙන උනේ. මම මේ කතා කරන්නේ පාසල 21 වෙනිදාම අප්‍රේල් 21 වෙනිදා තිබිච්ච මහා අර බෝම්බ ප්‍රහාරය දෙපාර්ශ්වයම දැනගෙන එක කළේ. ඔවුන් දන්නා මේ අවස්ථාවේ රටේ මහ ජනතාව වුන් පිළිකුල් කරනවා. ඔවුන් කරේ අද බැඳ දැඹා ගැනීමට විරුද්ධ පක්ෂයේ සද්ද නැතුව හිටියයි වැඩේ කරන්න ඇරලා හිටියා. කිව්ව රටේ ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා, අපිට නැවත රාජ්‍ය බලය දෙන්න. ඔබ දකින්න. ඒ වගේම ඔවුන් කියනවා රාජ්‍ය බලය ගත්තාය කිව්වා අපිට රාජ්‍ය බලය දෙන්න. අපි මේ කට්ටියට දඬුවම් කරන්න රට කාපු කාල විනාශ කරපු අයට එක්කෙනෙකුටවත් දඬුවම් කළාද? මේ රටේ එක්කෙනෙකුටවත් මොවුන් නෑල දඬුවම් කළාද? මේ රටේ එක වෙන්නේ නෑ ඔබට, ඒක ඔබේ සිහිනයක් පමණයි. දැන් මොවුන් ඉවත්ක ගිහිල්ලා අනිත් පැත්තේ ආව කියන්නේ ඔබ හිතනද මොවුන් නෑල දඬුවම් කරයිද? මේ රටේ දේශපාලනය කියන්නේ යථාර්ථය උන් මොකයි? මේ පක්ෂ දෙකම කරන්නේ මාරුවේ මාරුවට රට කාල විනාශ කරමින් එකිනෙකා අනිත් එක්කෙනාව ආරක්ෂා කරන ක්‍රමවේදයක් තමයි මෙතෙක් ක්‍රියාත්මක කරන්නේ. ඔබ හැමෝට නාගානන්දාවේ
රට කාලා විනාශ කරපු අයට රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුමයි. මොවුන් දඬුවම් ලැබිය යුතුමයි. මේ රට එහෙම නැතුව තව අංගලක්වත් යන්නේ නැහැ කියන්නේ ඒකයි. ඒකින්ද ඔබට දෙන පණිවිඩය මෙන්න මේකයි. අපි හැම දෙනාගේම ඇතුලේ තියෙන ලොකු වේදනාව. අපි හැම දෙනාටම දැනෙන දෙයක් තියෙනවා මේ රට කාලා විනාශ කළේ අපේ මේ අපිට මේ දේ කවුරුත් ඇවිල්ලා කිව්වේ නැහැ. කවුරුවත් ඔබට මේ දක්වා ඇවිල්ලා කියලා තිබුණාද? අවුරුදු 71ක් මුළුල්ලේ කිසිම දේශපාලනඥයෙක් ඔබ හමුවට ඇවිල්ලා කිව්වද මේ රටේ බලවතා ඔබ අපි ඔබේ සේවකයෝ කිව්වද? ඔබට මතක ඇති ඉංග්‍රීසි ජාතිකයෝ මේ රටේ ආණ්ඩු කරනකොට අන්තිමට අස්සම් කරන්නේ කුමක්ද? ඔබේ යටහත් සේවක කියලා. එහෙම තමයි කිව්වේ. ඇයි ඔබේ සේවකයෝ? අද රට රාජ්‍ය කරවන ඔවුන් සියලු දෙනා ඔබේ සේවකයෝ. කවදාකවත් ඔබට ඇවිල්ලා ඔය පණිවිඩය මේ රටේ කිව්වද? එහෙනම් අපි මේක අපිට ලැබෙන ඉතා උත්තරීතර අවස්ථාවක්. ඇයි එහෙම කියන්නේ? මේ අවස්ථාවේද ඔබට එක ඡන්දේ මේක ඡන්දයෙන් ඔබට පුළුවන් මේ ක්‍රමේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න. මේ 70 මේ කියන්නේ 225ම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ක්‍රමවේදයක් ඔබට හඳුන්වා දුන්නේ. මම නැවත කියනවා, ඔබේ එක ඡන්දයෙන් 225ම නිරපහරින ක්‍රමයක් මම ඔබට හඳුන්වා දුන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුව නැවත 70 දෙනෙකුට සීමා කළා නැවත ගෝල් ෆීල්ස් එකට ගේන ක්‍රමවේදයක් ඔබට හඳුන්වා දුන්නේ. ඒ වගේම ඔවුන්ව ආරක්ෂාවට ගෙනාවු ඔබ කණෙන් ඇදලා එළියට දාපු මිනිස්සු පස්ස දොරෙන් ගෙනල්ලා පාර්ලිමේන්තුවට වාදි කරවන රට කන මිනිස්සුන්ට නීතියෙන් දීලා තියෙන ආවරණය දීපු ඒ ක්‍රමවේදය ඇතුළත් ඔය 1978 හඳුන්වා දීපු ආණ්ඩු ප්‍රස්තාව සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමේ බලය ඔබ පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ඔබේ ඡන්දය දුන්නේ. ඒ බලය දුන්නේ පළාත් සභා ක්‍රමයේ නැවත මම කියව එක අවලංගු කරන්නේ ඔබ. පළාත් පාලන ආයතනවල එකට එකක් වැඩිපුර ගෙනාවු කට්ටිය අවලංගු කරන්නේ ඔබ. මෙන්න මේක බුද්ධිමත්ව දකින්න, ප්‍රඥාවෙන් දකින්න, මාතෘභූමිය අපේ දරුවන්ට නැවත රැක දෙීම සඳහා අපේ එකාවන් කොළ පාට, නිල් පාට, රතු පාට මේ සියලුම දේවල් පැත්තකට දාලා අවුරුදු 70කට පස්සේ අපේ මාතෘභූමිය ගලවා ගැනීම සඳහා අපි ප්‍රඥාවෙන් ඡන්දේ පාවිච්චි කරමු. ඒ සඳහා මම ඔබ සියලු දෙනාගෙන් ඉතාමත්ම වමනාවෙන් ඉතාමත්ම අවධානයේ දැඩිසේ අවධානය කරනවා. ප්‍රඥාවන්තව මේ වතාවේදී ඔබේ ඡන්දේ පාවිච්චි කරන්න. කෙසේ හෝ මොවුන්ගේ තවදුරටත් මොවුන්ට රැවටෙන්නේ නැතුව අපි අපේ මාතෘභූමිය මොවුන්ගෙන් ගලවා ගමු. අපිව වෙන් කළා, බෙදා වෙන් කළා. මේ විදිහට රට, ජාති, කුල, ආගම් මේ විදිහට බෙදා වෙන් කළා තියෙන එක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා. එකම රටක්, එකම දයක්, ඒ වගේම එකම නීතියක් පදනම් කරගෙන මාතෘභූමිය ඉදිරියට ගෙන යාම සඳහා මේ ඉදිරිපත් කරපු වැඩසටහන අනුමත කළා. මේ මහා ඛේදවාචකෙන් අපේ මාතෘභූමිය ගලවා ගමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, ප්‍රඥාව ඒ වගේම ඒකට ජවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. ප්‍රශ්න කරන්න, මොකද්ද මේ කරන්න හදන්නේ? කොහොමද මේ ඉන්න අපි අපේ මේ 71 තිස්සේ මේකේ ගමන් මඟ වෙනස් කළා? මම ඔබට කියන වචනයක් තියෙනවා. මේක ඇවිල්ලා මෙතෙක් කල 71 තිස්සේ මේ අපේ ශ්‍රී ලංකා මාතාව කියන නදිය ගිහිල්ලා කාන්තාරයකට ගිහිල්ලා හිඳී ගියා. අපි මේක කොහොමද ෂේම භූමියකට හරවන්නේ කියන එක මේක නිශ්චිතවම කරන්න පුළුවන් වැඩක්. ඔක්කොම අතහැරලා අපි අන්නේ දෙන්න මේ යොමු කරන්න ආපු ගමනේදී ඔබට මට අවශ්‍යයි ඔබේ සහයෝගය මේකට. ඒ වගේම එපමණක් ඡන්දයේ කටුගානකට අමතර මට වැදගත් ඔබ සියලු දෙනාටම මේ දැනුම දෙන්න. කවුද අපේ මේ රටේ කියලා? අපි ඇත්තටම මොවුන්ගේ සේවකයෝද? නැත්නම් කවුද මේ මාධ්‍ය ඇවිල්ලා කියන අපිට අපි මේ රටේ ප්‍රධානියා කියලා? ප්‍රශ්න කරන්න බෑ නේද? දැනගන්න මේක. මේක ඉතාම වැදගත්. නැත්නම් මොවුන් ඔබ කතා නොකර හිටිනවා නම් මොකද දන්නවද? මොවුන් හිතනවා නෑ බය වෙන්න දෙයක් නැහැ. මේ පාරක් මේ රටේ මිනිස්සු මේක තේරුම් ගන්නෑ. තව පාරක් අපිට මේක රට කන්න පුළුවන් කියලා හිතා මේ පණිවිඩය උන්ගේ ඔළුවට යනවා. එහෙම වෙන්න එපා. පෙන්වන්න ඔබට ලෝකයේ අනිත් රටවල් වගේම අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදයේ ඇවිල්ලා මුදුන් මල් කඩවන්නේ අපි. මේ රට පාලනය කරන ආණ්ඩු ක්‍රමයේ මුදුන් මල් කඩවන්නේ අපි. මේක තියෙන වැදගත් වචනයක් ඔබ අහලා තියෙන හැම විටම කියන මොකද්ද? ජනතා පරමාධිපත්‍යයට මේ 225ම ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, මොවුන් සියලු දෙනාම යටත් කියන එක ප්‍රඥාවෙන් තේරුම් ගන්න. එතකොට අද රටේ සමස්ත රාජ්‍ය ආදායමේ
වැඩි ප්‍රතිශතයක් ලැබෙන්නේ බදු වලින් සහ දඩවල. මොනවද? බදු සහ දඩ. ඔකේ. උසාවි වලින් එකතු කරන දෙන දඩ, පොලිසියෙන් එකතු කරන දෙන දඩ සහ බදු. ඊට අමතරව තමයි අනිත් ලැබෙන්නේ. එතකොට මම දැනගන්න කැමති මේ පහ පහළම කරන්න ඔබතුමා අදහස් කරන්නේ රාජ්‍ය වියදම කපා හැරලාද? එහෙම නැත්නම් තවත් බදු වැඩි කරලාද? මම ඔබට කිව්වා මේ රටේ රාජ්‍ය ආදායම දවසකට බිලියන 5යි කියලා. මේ පහ කියන්නේ රාජ්‍ය ආදායම බිලියන 5 කියන්නේ මහත්මයා මේ රැස් කරන රාජ්‍ය ආදායමේ සම්පූර්ණ වටිනාකම. නමුත් මේක ඔබට කියන්න ඕන රැස් කළ යුතු රාජ්‍ය ආදායමෙන් 30% පමණයි මේ රටේ රැස් කරන්නේ. උදාහරණයක් කියන්න. රාජ්‍ය ආදායම රැස් කරන ප්‍රධානම ආයතනය කුමක්ද? දැන් ඔබ කතා කළා දඩ ගහන ඒවා ගැන කතා කරන්නේ. ඒක සම්පූර්ණයෙන්ම අවලංගු කරනවා මේ 15 වැඩි කරනකොට බදු. දැන් ඔය මෝටර් ට්‍රැෆික් ඔෆෙන්සස් වලට දෙන මෝටර් රථ දඬුවම් වලට දහනවනේ දඩ ගහනවනේ පාරේ ඒක සම්පූර්ණයෙන්ම අවලංගු කරනවා. ඒ වයින් නෙමෙයි රාජ්‍ය ආදායම. ඒවා මේ බිලියන් එකක් වගේ දෙකක් වගේ ගානක් රැස් කරන්නේ. මේක වැඩ කරන්නේ මෙන්න මේම ක්‍රමවේදයක්. ඔබට මම දෙන්නම් එක උදාහරණයක්. මේ භාණ්ඩය ගන්න මොකක් හරි මේක ආනයනය කරන තැනත්තා ඉතින් මේකේ වටිනාකම ඩොලර් 100යි කියලා. මේක ඩොලර් 100යි කියලා ප්‍රකාශ කළොත් ශ්‍රී ලංකා රේගුව මේකට බදු අය කරන්නේ මේකේ වටිනාකමේ ප්‍රතිශතයක්. ඒ කියන්නේ ඒකට අපි කියනවා ඇඩ්වලරම් රේට් ඔෆ් ඩියුටි. බාණ්ඩයේ වටිනාකම මත බදු අය කියලා. මේක ඔබ ඩොලර් 100ක් කියලා රේගුවට ප්‍රකාශ කරපුවාම මේකේ බද්ද 125 නම් ඔබ කීයක් බදු ගෙවනවද? ඩොලර් 100ක් වටිනාකම 125 නම් ඩොලර් 25ක් ගෙවනවා. ඔබ මේකට නියම වටිනාකම ඩොලර් 100ක් කියලා ඩික්ලෙයාර් කරනවා නම් ප්‍රකාශ කරනවා නම් තවත් එක්කෙනෙක් මේක ඩික්ලෙයාර් කරන රේගුවට ප්‍රකාශ කරනවා. රේගුව තමයි රාජ්‍ය ආදායමෙන් 70%ක් රැස් කරන්නේ. අනිත් එක්කෙනා ඩික්ලෙයාර් කරනවා මේකට වටිනාකම හැටියට ඩොලර් 60ක්. එතකොට කොහොමද ඒකෙන් හතරෙන් එකක් කියන්නේ කීයද? ඩොලර් 15යි. ඉස්සෙල්ල එක්කෙනා 25ක් ගෙව්වා, අනිත් එක්කෙනා 15යි. තව එක්කෙනෙක් ඩොලර් 40යි කියනවා. එතකොට කීයද ගෙවන්නේ? ඩොලර් 10යි. මේ විදිහට මේක අඩුවෙලා මොකද ශ්‍රී ලංකා රේගුවේ විශේෂ වංචා විභාෂණ අංශයේ ප්‍රධානී හැටියට තමයි ශ්‍රී ලංකා නාගානන්ද ලංකාවෙන් යන්න පෙරහැරි. මේක අන්තිමට අඩුවෙලා 25ක් 30ක් දක්වා අඩුවෙලා තියෙනවා අද. වටිනාකමෙන් 30ක් විතර තමයි මිල ප්‍රකාශ කරන්න රේගුවට එන්නේ එකේ තමයි අර 25ක් ගන්න. එතකොට 30 නම් කීයද ගෙවන්නේ? ඩොලර් 7000යි ගෙවන්නේ. 130 ඉස්සෙල්ලා 30ක් ගෙවපු එක නම් දැන් ගෙවන්නේ? අන්න ඒ වගේ තමයි අද මේ වෙලා තියෙන දේ. ඒකට මොකද්ද තියෙන ප්‍රතිකර්ම? ඒකට තියෙන පැහැදිලි ප්‍රතිකර්මයක් තියෙනවා. ඒක නිසා තමයි ඔබ දකින්නේ ඇති මේකට ඩොලර් 30ක් වටින බාණ්ඩයට ඩොලර් 30ක් 100ක් වටින එකට ඩොලර් 30ක් කියලා වෙළඳ පොලට මම හිතනවා මේක ඔබට තේරුම් ගන්න පුළුවන් කියලා. මේක ඩොලර් 100ක ඩොලර් 30ට වටිනාකම ප්‍රකාශ කරලා ඔබ වංචා කරන බදු ඔබ හිතන දෙපා එක පාරිභෝගිකයාගේ අතට යනවා කියලා. මේක 100ට ගෙනල්ලා 25ක් බදු ගෙවනවා නම් 25ක් ඔබ ඩොලර් 125ට විකුණනකොට ඩොලර් 30ට ගේන එකේන ඩොලර් 7000ක් ගෙවලා 37000ට විකුණන්නේ නැහැ. එයා විකුණන්නේ ඩොලර් 130කට විතර තමයි එයා විකුණන්නේ. එතකොට ඒ කාටද රාජ්‍ය ආදායම යන්නේ? කාටටද යන්නේ? ඒ ආදාම බෙදියන්නේ ඔහු සමග එකතු වෙලා බදු වංචා කරන නිලධාරින්ට සහ ඔහුට. එතකොට ඒයින් මේ විදිහට ලංකාවේ රාජ්‍ය ආදායම මේ විදිහ ඒක තමයි මම ඔබට 105ක් රැස් කරනවා කිව්වේ. මෙන්න මේක තමයි ලංකාවේ ප්‍රධානම අංගය. ප්‍රධානම රාජ්‍ය බාධා ආදායම වංචා කරන ප්‍රධානම ආයතනය තමයි ශ්‍රී ලංකා රේගුව. එයින් තමයි රාජ්‍ය ආදායම උතුම විදියට අහිමි කරන්නේ ඔබට ක්‍රමවේදයක් නැති නිසා. ඒක තමයි මම කිව්වේ නීතියේ ආධිපත්‍යයක් නැති නිසා තමයි ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔබ අහලා ඇති
ඔබ අහලා ඇති ආනන්දවත් ටෙලිවිෂන් එකේ ඔබට පෙන්වනවා දැකලා ඇති එක පාට පෙන්වන රේගෙන් ඔන්න එතනෝල් කන්ටේනර් එකක් අල්ල ගත්තා. ඊළඟට ඔබ දකින්න ඔන්න අද සිගරට් කන්ටේනර් එකක් අල්ල ගත්තා. ඔබ ඔබට මේවා සාමාන්‍ය ප්‍රවෘත්ති. නමුත් මේවා ඔක්කොම බොහොම සංවිධානය වෙලා ඒ රාජ්‍ය අංශයත් සමග එකතු වෙලා කරන බරපතල වංචා. මේවා සම්පූර්ණයෙන්ම වළක්වන ක්‍රමවේදයක් පැහැදිලිවම හඳුන්වා දෙනවා. එක කන්ටේනරයක්වත් ඔය කියන සිගරට්, ඒ වගේම ඔය කියන මත්පැන්, ඔය කියන එතනෝල්, ඔය එකක්වත් එළියට නොයන ක්‍රමවේදයක් පැහැදිලිවම හඳුන්වා දෙනවා. ශ්‍රී ලංකා රේගුවට මින් ඉදිරියට ලංකාවේ වරායට එන කිසිම භාණ්ඩයක් රේගුව ඇතුලේ අත්අඩංගුවට අරගෙන පරීක්ෂා කිරීමට තියෙන ඒ බලය සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා. ඒක ඔබට කියන්න ඕන. දැන් නාගානන්ද හොරෙන් ගෙනාවා නම් එතනෝ කන්ටේනරයක් රේගු නිලධාරින්ට බලය දෙන්නේ නැහැ. ඒක රේගුවට ආපුවාම වරායජ අත්අඩංගුවට ගන්න. ඒක ඔහුට ගෙනියන්න දෙන්න ඕනේ. වෙන්නප්පුවට ගෙනියනවෙන්න පුළුවන්. අන්නේ වෙන්නප්පුවට ගෙනිච්චට පස්සේ අන්නේ දෙන්න පැනලා තමයි ඒක අත්අඩංගුවට අරගෙන පරීක්ෂා කරන්න ඕනේ. ඒ අවස්ථාවේදී ඒ භාණ්ඩේ ඒ කන්ටේනර් එක එළියට යනකම් නිලධාරීන් 20-30ක් සම්බන්ධවලු සියලු දෙනාම ආනයනුකරු සමග නීතිය ක්‍රියාත්මක කළාට පස්සේ 4-5 පාරක් ආය කවුරුවත් ඒ වැඩේ කරන්නේ නැහැ. නිලධාරීන් 60ක් 70ක් 80ක් ගෙදර ගියාට පස්සේ අර කියපු විදිහට රටේ රාජ්‍ය ආදායම ආරක්ෂා වෙනකොට අර මම ඔබට කිව්වා ඉතලා අල සීනි පිටි පරිප්පු කිරිපිටි ඔබ අපාවිච්චි කරන රෙදිපිලි මේවට තියෙන බද්ද 100%ක් අහෝසි කරනවා. 100%ක් අහෝසි කරනවා. මේක කරන්න පුළුවන් වැඩ. මම හිතනවා ඔබට ප්‍රශ්නෙට පිළිතුරු පෑදෙලි කියලා. මම අපිට බලාපොරොත්තු ඒකම ඔබතුමා පැහැදිලි කරන දෙයක් මොනවද? කොහොමද මේ අපේ ගමේ මිනිසුන්ගේ සාපා පුරවන්නේ මොකද කියලා. මොකද ඒ පිළිබඳව ඔබතුමා වැඩි පිළිතුරු හරි ඒක ඉතාම වැදගත් කාලෝචිත ප්‍රශ්නයක් ඔබ නැගුවේ. අහිංසක ධනේ ගමේ ඉන්න මහජනතාවට මේ ක්‍රමවේදයේ වෙනස් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි, ඔවුන්ගේ ජීවන තත්ත්වයේ නගා සිටීම ලැබෙන ප්‍රතිඵලය තමයි, රජයේ මින් ඉදිරියට මේ මංකොල්ලය නැවතුහම මෙන්න මේ දේවල්. මේක හැබැයි මේ රොකට් සයන්ස් නෙමෙයි. මේක ලෝකයේ දියුණු ඕනම රටක තියෙන ක්‍රමවේදයක්. අපි දැන් ඔබ දකිනවා අර අහිංසක වැඩ කරන ජනතාව හඳා නගනවා. දැන් මේ අවස්ථාවේදී රජය ගෙනහලා තියෙන අලුත් නීතියක්, අලුත් කම්කරු නීතියක් වැඩ කරන පැය ගන්න සීමාව ඉවත් කරනවා. ඒ වගේම වැඩ කරන ජනතාවගේ සමය සූරාකෑම වැළැක්වීම සඳහා තියෙන සීමා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට මෙන්න මේ දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් කරපුවාම රාජ්‍ය ආදායම හරියට රැස් කරපුවාම ඔබට ලැබෙන මේ හොඳට තේරුම් ගන්න ලෝකේ රටවල් වල ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය තමයි ඔබේ ඔබ ලබන ආදායම ඔබට පවුල නලත්තු කිරීම සඳහා ප්‍රමාණවත් නොවන්නේ නම් අපි හිතන්න ඔබ ලබන ආදායම රුපියල් 15,000 කියලා හිතන්න. නමුත් ඔබට පවුල නඩත්තු කර ගැනීම සඳහා රුපියල් 25,000ක් 30,000ක් අවශ්‍යයි කියලා හිතන්න. ලෝකේ වෙනත් රටවල් වල එක සම්පූර්ණයෙන්ම රජයේ විසින් ගෙවනවා. එක සම්පූර්ණ විසින්ම ටැක්ස් ක්‍රෙඩිට් එකක් විදිහට, ෆැමිලි ටැක්ස් ක්‍රෙඩිට් එකක් විදිහට රජයේ ගෙවනවා. ඇයි ලංකාවේ මේව කරන්න බැරි? ඇයි අපි අතරමං වෙලා තියෙන්නේ? ඇයි අපිට දෙපයින් නැගිටින්න බැරි? ඇයි අපිට ගෙයක් දොරක් හදාගන්න නිදහස ජීවත් වෙන්න බැරි? මේ ඔක්කොටම හේතුව අන් කිසිවක් නෙමේ. අපේ ඇද්දකට වැලි දාලා බැඳලා රාජ්‍ය ආදායම මේ විදිහට මංකොල්ල කරනවා. ඒකෙන්ද අහිංසක ජනතාවට කර කියාගන්න දෙයක් නැහැ. ඒකෙන්ද මම කියන්න ඕනේ වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා ලෝකයේ.
ඉතින් ඔබට බලන්න පුළුවන් ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මම කිය ඔබට ඉදිරිපත් කරන ඔබම සම්මත කරන නව ව්‍යවස්ථාව. ඒක න අලුත්ම නීතිය. ඒ නීතිය ප්‍රකාරව මින් ඉදිරියට රටේ මහ ජනතාවට දැනුත් තියනවා රටේ ආණ්ඩුක්‍රම. හැබැයි දැන් තියෙන ව්‍යවස්ථාවේ තියනවා රටේ පුරවැසියන්ට තමන්ගේ ආත්ම ගරුත්වය ආත්ම අභිමානය ඇතුව ජීවත් වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට රජය ක්‍රියා කරනවා කියලා. මේ දැන් තියෙන නීතියේ තියෙනවා. හැබැයි ඒකේ අන්තිමට කියනවා මේ කියන දේ කිසිම අධිකරණයකට ගිහිල්ලා අභියෝග කරන්න බෑ කියලා. හැබැයි ඔබ සම්මත කරන නීතියෙන් ඒක සම්පූර්ණයෙන්ම බල සහිත කරලා තියෙනවා. ඔබට අධිකරණයට යන්න බලය දෙනවා ඔබේ ඔබට ලැබිය යුතු ඒ සහන නොලැබෙන්නේ නම් ඒක අධිකරණයට ගිහිල්ලා ක්‍රියාත්මක කිරීමේ අයිතිය ලබා දෙන එක නිසා අහිංසක ජනතාවට ඒ ලැබිය යුතු තමන්ට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන්නේ නම් රැකියාවක් සඳහා අවස්ථාවක් නොලැබෙන්නේ නම් ඒක රජය වග කියනවා රැකියා අවස්ථාව ලබා දෙන්නේ නැත්නම් ඒ රැකියාවක් ලැබෙන තුර ජීවත් වීමේ දීමනාවත් ඒ වගේම තමයි මම ඔබට කිව්වා සෞඛ්‍ය සේවය ගැන මේ හැම දෙම අපේ හැම ආංශයක්ම ඔබ වෙන වෙනම ප්‍රශ්න කරනවා ඔය හැම ක්ෂේත්‍රයකම අපේ ජීවත් වීමේ ක්‍රමවේදය අපිට අගමුල වෙනස් කරන්න පුළුවන් මේ රටේ හැබැයි අපේ බලය අපේ අතට ගන්නවා අපේ බලය අපේ අතට ගත්ත දිනට අපේ ජීවත් වෙන ක්‍රමය වෙනස් වෙයි අපි බාණ්ඩ මිලදී ගන්න ගෙවන මුදල් අපි ඔච්චර අසීමිත ගෙවන්නේ නැහැ. මම ඔබට කිව්වා හාල් පිටි සීනි පරිප්පු කරවල මේ ඔක්කොටම තියෙන බද්ද 100%ක්ම අවශ්‍ය කරනවා කියලා. ආනයනය කිරීම සඳහා තියෙන බද්ද ඇයි මේ? මේවා රැස් කරන්නේ මොකටද? මේ දක්කඩින්ද ගන්න. ඒක අපි නවත්තමු. ඒක කරපුවාම මේ වෙනස පැහැදිලි වෙනස ඔබට දකි. අහිංසක මහ ජනතාවගේ ජීවන තත්ත්වය වෙනස් වෙයි. මේ ඊයේ පෙරේද ගියා හැට නගරයට ගියා මහ ජනතාව අමතන්න මේ බලන්න අපි මිනිස්සු අන්ධ කරලා තියෙන හැටි. ඒතර මට කියනවා බහුතර පිරිසක් මේ ගිහිල්ලා මේ පොහොට්ටු කණ්ඩායම ඇවිල්ලා දෙනවා තකරම් සිමෙන්ති බෑග් මේවා දෙන හින්දා එතෙන්ට ගිහින් හින්දා මෙතෙන්ට සෙනගාඩුයි කියලා. ඔන්න මේක තමයි මවුන්ට ඕන. මවුන්ට ඕන අපේ ආත්ම ගෞරවය අපේ තියෙන පෞරුෂය අපේ තියෙන ආත්ම අභිමානය මේක සම්පූර්ණයෙන් කඩලා කුඩු කරලා මෝන් හැමුවේ තනින් වැටෙන මිනිස්සු පොටස තමයි මෝන් තෝනේ. මෙන්න මේක කඩන්න තමයි නගන්නද ඔබ ඉදිරියට ආවේ. ඔබට කියන්න ඕන ඔය කියන්නේ ඔබ කතා කරන්නේ ට්‍රේඩින් ස්ටෑන්ඩර්ඩ්ස් ගැන. ඒ කියන්නේ බාණ්ඩවල ප්‍රමිතිය ගැන. මේ ලංකාවේ මේ සම්බන්ධ තියෙනවා අධිකාරියක්. මේ රටේ තියෙනවා පාරිභෝගික ආරක්ෂා කිරීමේ පනත නීතිය. ඒ නීති හැබැයි මේ රටේ නීති පොතට පමණයි සීමා වෙලා තියෙන්නේ. ඕන මිනිහෙකුට ඕන කුණු ගොඩක් මේ රටට ගේන්න පුළුවන්. ඔබ දැකනේ අතරම කුණුත් එනවා දැන් පේනවනේ ඔබට. කුණුත් කන්ටේනර් එනවා පේනවනේ. ඔබ දන්නවද චීනයේ කියන රටේ ඔබ දන්නවද මේ වීදුරුව ගන්න. එහෙම නැත්නම් මේ භාණ්ඩය ගන්න. ඔබට මේක ඔබ කැමති විලකට උන් හදලා දෙන්න. මේක හොඳම ක්වොලිටි එක ඩොලර් 10 නම් ඔබ ගෙවන්න කැමති ඩොලර් එක නම් ඔන් ඩොලර් එකට කතරයි. දියුණු රටකට යනවා හොඳ භාණ්ඩේ අපිට වුණා තුට්ටු දෙකේ භාණ්ඩේ ඔබේ දරුවන්ට සෙල්ලම් බඩුවක් ගෙනල්ලා සුමානයක් යනකොට ඒක කැඩිලා. එහෙම නෙමෙයි. ඒක නිසා අපිට මේ වැරදිලා තියෙන වෙන කිසි ප්‍රශ්නයක් නෙමෙයි මහත්මයා. මේ රටේ නීතියක් නැහැ. ඕන කුණු ගොඩක් අපේ කරේ ගහන්න පුළුවන්. මේක ලැජ්ජම නැති වැඩේ තමයි 2014 එවකටිරු රජය නීතියක් ගෙනාවා කොමර්ෂල් හබ් ඔපරේෂන්ස් කියලා මේ රටට. ඔබ දැකලා තියෙන සමහර අවස්ථාවල අර ගෝල්ඩන් කඩදාසියක හොදලා තියෙන චොක්ලට් මන පෙරර මේ චොක්ලට් එක මන් දැක්ක සමහරු ගිහිල්ලා මාකට් එකෙන් අරගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා අර කොලේ ගැලෙවුවම දෙකට කැඩුවම ඇතුලේ පණුවෝ ඉන්න. ඔබ දන්නවද මොකද කියලා? ඔබ දන්නවද ඇයි? බලන්න අපේ රට කාලා තියෙන තරම බලන්න. 2014 නීතියක් ගෙනාව මේ රටට ඕන කුණු ගොඩක් ගෙනල්ලා ලංකාවට පැකින් එක එනවා. පැකින් එක එනවා මේ අවශ්‍ය කරන ආපහු ඇසිරීමේ අවශ්‍ය කරන ඔක්කොම දෙක. ආපහු date of manufacture, date of expiry, ඒ කියන්නේ කල්ලිකුත් වෙන දිනේ අලුතෙන් මුද්‍රණය කරලා මේක එනවා වැල්ට පොත්. ඔබට හිතා ගන්න පුළුවන් ද අපිව පාවා දීලා තියෙන තරම. මේ පෙන් ලයිට් බැටරියක් ගන්න
මේ පෙන් ලයිට් බැටරියක ගන්න ලංකාවේ ඔබට විදේශ බැටරිය ගිහිල්ලා ගන්න පුළුවන් බැටරිය. ඔක්කොම තියෙන එක්ස්පයර් බැටරි පිටරටින් ගෙනල්ලා මෙහෙ ගෙනල්ලා රීලේබල් කරලා විකුණපු බැටරි මට මේක අනන්තවත් වෙනවා. අර ගෙනල්ලා කම්පියුටරේගේ මවුස් එකට ගිහිල්ලා බැටරිය ගෙනල්ලා දවසේ පැය 20ක් යන ඉස්සලා බැටරිය බහලා ගිහලා ඇයි වෙළඳ පොලේ විදේශ වෙළඳ පොලේ විසි කරපු බැටරි ගෙනල්ලා රීලේබල් කරලා අපිට විකුණනවා. මෙන්න මේකයි අපි මුහුණ දෙන ප්‍රශ්නේ. අද මේක තමයි මේකෙන් ගැලවෙන ක්‍රමවේදයක් කොහොමද අපි. ඒකට තමයි මේ ඉදිරියට ආවේ. ඔක හැම තැනම ඔක තමයි දෙන ප්‍රශ්නේ. ඕන තැනක ඔබ ප්‍රශ්න 1000ක් අහන්න 17ම නාගානන්ද පිළිතුරු. මේ නාගානන්ද ඉදිරිපත් කරන නව ජන සම්මත අනුග්‍රහතාව කියවලා තියෙනවා. මේ වැඩේ 100%ක් නවත් කරනවා. මින් ඉදිරියට රාජ්‍ය ආදායම වංචා කරන අය. මන්ද වචන දෙකක් තියෙනවා. අල්ලස දූෂණය. මේ දෙකේ යෙදෙන අමාත්‍යවරයෙකුෝ ජනාධිපතිවරයාගේ ධූරයත් අහෝසියන මේ අවස්ථාවේ ඕනම රාජ්‍ය නායකයෙක් ඉඳලා පල්ලෙහාම කෙනෙක් මේ වරද කරපුවාට මරණ දඬුවම් පමණ තියෙනවා. මොකද මේ පැහැදිලි ඒ කිසිම හේතුවකට නෙමෙයි මිනිස්සු මරන්න නෙමෙයි. ඒක වහාම නවත්තන්න ඕනේ. මේ ඛේදවාචකයෙන් රට බේර ගන්න ඕනේ. මේ පණිවිඩය දෙන්න ඕනේ වහාම මේක නවත්ත පියව. රට කෑව හොඳටම ඇති. නාගානන්ද හරි රාජ්‍ය නායකයා වුණොත් ඔව් වරදක් කළොත් කෙලින්ම දඬුවම් ලක් වෙනවා. මොකද දැන් තියෙන ව්‍යවස්ථාවෙන් දීලා තියෙනවා බලයක් ඔහුට කිසිදු අධිකරණයක් හමුවේ ඔහුට නඩු දාන්න බෑ. ඒක ඔක්කොම ඉවත් කළා. අමාත්‍යවරුද මන්ත්‍රීවරුද ජනාධිපතිද ඔය ඕන කෙනෙක් මේ රටේ මින් ඉදිරියට නීතිය කඩලා හැංග වෙන්න බෑ. ඒ ඔක්කොටම ක්‍රියාත්මක වෙයි. ඔබ අහපු පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොට ඔබ කිව්ව අමාත්‍යවරයා කියන නිසා ෆයිල් එක මේ විදිහට කරනවා ඊට පස්සේ මේ මොකද කතාව රටේ නීතිය තියෙන්නේ එකේ කාට ඕන විදිහට කරන්න නෙමෙයි. නීතිය අවභාවිතා කළොත් ඇමතිට ඕන විදිහට වැඩේ කළොත් නීතිය ඒ විදිහට කරපු එකනක් දනවා. ඒක තමයි රටේ නීතිය. ඒ වගේ ඒව කරන්ඩ මින් ඉදිරියට බලන් දෙක අරගෙන කියවලා බලන්න. කොටින්ම කියනවා නම් දෙන දෙපාර්තමේන්තුවකට ටෙලිෆෝන් කෝල් එකක් දීම ප්‍රමාණවත් මන්ත්‍රීවරයෙකුට අමාත්‍යවරයෙකුට තමන්ගේ දුරය අහිමි වෙන. මොනවද මේ කතා කරන්නේ? මොකද්ද මේ කියන්න කියන දේ තේරුම් ගන්න. මේ හදන්නේ මේ මහා කාල කණිකමේ අපි අවසන් කරන්න. මොන ඔක්කොම නීතියේ මේ කියන අපි කියන මේකෙන් ගැට ගහන්න ඕනේ. මේ සියලු දෙනාම ඇද්ද බැඳ තබන ක්‍රමවේදයක් තමයි මේක ඇවිල්ලා අධිකරණයටත් අදාළ. දැන් තියෙන නීතිය අධිකරණය කරන කිසිදු අපරාධයකට ඔබට වුණු අධිකරණයට ගේන්න බෑ. මේක ඇවිල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග්‍රමිනිස කාර්යවරයාගෙන් පල්ලෙහාටම රටේ නීතිය අවබෝධතා කිරීමට ඔවුන්ටත් ඒ විදිහම මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් තමයි මේ ගේන්නේ. දැන් ඔබතුමාව අපේ ජනාධිපතිවරණයෙන් තෝරලා ඔබතුමාව ජනාධිපති විදිහට පත් කරොත් ඔබතුමා යන්නේ මේ අපේ නියෝජිතය. අපි කියන්නේ කවුද? කොලනෙල් රතු හැම එකක්ම එපා වෙච්ච මේ රටේ අවුරුදු 70ක් ආපු මේ දේශපාලනේ එපා වෙච්ච මිනිසුන්ගේ නියෝජිතය විදිහට ඔබතුමා යන්නේ. එතකොට ඔබතුමාට පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. මන්ත්‍රීවරුන්ගේ සහයෝගයක් නැහැ. එහෙම අවස්ථාවක 3න් 2ක් ලබා ගත යුතු ව්‍යවස්ථා වෙනස් කිරීම ඔබතුමා කරන්නේ කොහොමද? හරි. මට ඔබ ගැන මොකද කියන්නේ? මට මේ ප්‍රශ්නේ මෙන්න මේකයි මහත්තයා. ඔය ප්‍රශ්නේ එකක්වත් ඔබතුමා අහන්නේ නැහැ අරක කියවල තිබ්බා. මේ ඉදිරිපත් කරන නව ජන සම්මත ව්‍යවස්ථාව කියවල තිබෙනවා. ඔබතුමාව ප්‍රශ්න එකක් අහන්න. මොකද ඒක තියෙන්නේ මෙන්න මේ විදිහට. මම විතරක් නෙමෙයි මෙතන ඉන්නේ. නෑ කමන්නේ. ඒක මම ආගේ කරන ප්‍රශ්නෙට උත්තරේ. අපි හැමෝකම තියෙන ප්‍රශ්න උත්තර ගන්න ඕනේ. එහෙනම් මම කැමති ඒක. මම ඔබ අහන්නේ ප්‍රශ්න මේකයි. මේ ජන සම්මත ආර්ථික ව්‍යවස්ථාව සම්මත කිරීමේ බලධරයා වන්නේ කවුද? කවුද? මාත් එක්ක එකතු වෙන අපි ඔබ මේක සම්මත කරපු හැටිය වෙන මම ඔබට කිව්වා මේ පාර එක කචරේ වෙනස් වෙන මොනවද පාර්ලිමේන්තුව ඔබ විසඳා ගන්න. නව බහුව 3න් 2ක් ඕනේ මම පාර්ලිමේන්තුව ක්ෂණිකව විසඳා ගන්න 225ම ගෙදර යන්න. අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා අධිකරණයේ සියලුම විනිශ්චකාරුන්ගේ දුර ක්ෂණිකව අහෝසිය. ඒ වගේම පවතින ආණ්ඩුක්‍රම යත්තාව ක්ෂණිකව අවලංගු වෙනවා. මේ ඔක්කොම කරන්නේ කවුද? කවුද කරන්නේ? කවුද කරන්නේ? ඔබ. පැහැදිලි නැහැ. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔබෙන් ඡන්දය ඉල්ලන්නේ වෙන මොකටවත්.
ඡන්දේ කියන වචනේ මොකද්ද තේරුම? කැමැත්ත. ඒ කියන්නේ ඡන්ද රාගය කියලා. ඡන්දේ කියලා මම ඔබෙන් ඉල්ලන්නේ මොකද්ද? රටේ තියෙන ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා ඔබට නව ජනරජ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන ඔබ සම්මත කරන ව්‍යවස්ථාව. ඔබෙන් ජනවරම ඉල්ලන්නේ මේ ඇවිල්ලා දරුවන්ට තව කිරි පැකට් එකක් දෙන්නම්, සපත්තු කුට්ටමක් දෙන්නම්, ඔය මොකක් කරන්නේ මේ? අපේ ජීවන තත්ත්වය සම්පූර්ණයෙන්ම අගමුල වෙනස් කරලා රට හර්ධනකට ගෙන යන්න මිසක් එක එකාගේ කකුල් දෙක ළඟට ගිහලා දණින් වැටෙන ක්‍රමවේදයක් නෙවෙයි. මේ ව්‍යවස්ථාව සම්මත කිරීමත් සමගම වෙනස් වෙන ප්‍රධානම දේවල් තමයි පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔබ ක්ෂණිකව අවලංගු කරනවා. කියන්නේ ජනරජයේ රාජනායකයා බවට පත්වීම සමගම සහතික කරනවා රටේ මහජනතාව විසින් මේ විධිමත්ව පිළිගෙන සම්මත කළා කියලා සහතික කිරීමත් සමගම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවලංගු කරනවා. පාර්ලිමේන්තුව විසිර යනවා, කැබිනට් මණ්ඩලය විසිර යනවා, විනිශ්චකාරවරු ගෙදර යනවා, ඒ වගේම පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන්ම අවලංගු වෙනවා. ඒ කියන්නේ මේක ඉතා සුන්දර අවස්ථාවක් මේ ඔබට මම මේ කතා කරන්නේ. ඒකයි කිව්වේ මේ වැඩේ කරන්න නම් වරද කරනවා නෙමෙයි. වරද කරනවා කියන්නේ හිතන මිනිහෙකුටවත් මේ වැඩේ කරන්න බෑ. දැන් ඔබට පැහැදිලි ඇති පාර්ලිමේන්තුවේ බලය පිළිබඳ ප්‍රශ්නයක් එතන නැත කියලා. මොකද මාස 3ක් ඇතුළත ඒක කියවන්න මාස 3ක් ඇතුළත නව රජ ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාර පාර්ලිමේන්තුව සඳහා නාම යෝජනා කැඳවන්නේ මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගෙන් සම්බන්ධිත පාර්ලිමේන්තුවකට. ඒක පැවැත්වෙන්නේ වැඩිපුර ඡන්දගත අපේක්ෂක අපි හිතමු කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් කෙනා. කළුතර දිස්ත්‍රික්කයේ අර පැරණි ක්‍රමයට වැඩිපුර ඡන්දගෙන වැඩිවෙන් ඡන්දගත වැඩි ඡන්ද ප්‍රමාණයෙන් ඔහු මන්ත්‍රී ධුරයට පත් වෙනවා. ඒකෙන්ද මාස 3ක් ඇතුළත කොටින්ම පරණ පාර්ලිමේන්තුව වෙන මොකකට හරි පාවිච්චි කරන්න පුළුවන්. ඔය සම්පූර්ණයි මොකක් හරි අපි මොනා හරි මොකක් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් වගේ දෙයකට අපි පාවිච්චි කරමු. ඔතෙන්ට ගිය දවසේ ඉඳලා මේක රට කාලකන්ද හරි ඔතෙන්ට ගිය දවසේ ඉඳලා රාජ කාලකන්ද. ඒකින්ද අපි වෙන දෙයකට පාවිච්චි කරමු. අපි ගේමු ආපෝ තිබිච්ච දැනට පාර්ලිමේන්තුව 60ක් හොඳටම ඇති ඔළු ගන්න මේ යෝන රටට වැඩ කරන්න පුළුවන්. රට කෙරේ ඒකෙන කැමැත්තේ මේ මේ ඉන්නේ. ඒ වගේම ගරු මහත්වරේ 75ක් ලාභ පපාවිච්චි නෙමෙයි ඉන්නේ මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් සෑම දෙයක්ම කැපවෙච්ච 20 දෙනෙකුගේ සමන්විත මන්ත්‍රී මේ අමාත්‍ය මණ්ඩලය තමයි එතෙන්ට එන්නේ. ඒකෙන්ද මේ පාර ඡන්දේ උදේක නිකන් ඡන්දයක් නෑ. මේ වෙනද අප ඡන්දේ මේ පක්ෂෙන් එක්කෙනෙක් පාර්ලිමේන්තුවේ එක්ක ජනාධිපති කළා. මේ පාර ඔබ ඡන්දේ සමස්ත ක්‍රම වේදෙම අගමුල හරවනවා. දැන් ඔබතුමා කියනවා අපුගම ඒක කරන්න නම් මේ දැනට පවතින ව්‍යවස්ථාවේ ඔය ආකාරයේ වගන්තියක් තියනවාද? ඔය ආකාරයට මේක වෙනස් කරන්න පුළුවන් කියලා. මොකද මම මේ වගේ ව්‍යවස්ථාවවත් දන්නේ නැහැ. හරි. ඒකත් හොඳ ප්‍රශ්නයක් ඔබ නැගුවේ. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුකූලව නීති හදන්නත් පුළුවන්. හරිද? තියෙන නීතියට එකඟව නීති හදන්න පුළුවන්. ඒ වගේම පවතින නීතිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා නීතියක් සම්මත කරන්නත් පුළුවන්. 1972 1972 කොල්ලිනාසිල්ලා මහත්මයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේ ඔය තිබිච්ච 1946 DSN-යකට හදලා දීපු අර සර් අයිවර් ජෙනින්ස් හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන එකකටවත් අනුව නෙමෙයි. ඒක අල්ල බිසි කළා. ජනතාවට කිව්වා ජනවරම දෙන්න මේක අපි අල්ල බිසි කරලා අලුත් ව්‍යවස්ථාවක් හදමු කියලා. ඉතින් මේ ව්‍යවස්ථාවේදී ජනවරම ඔබෙන් ඉල්ලන්නේ මොකටද? තියෙන කල්ල බිසි කරලා අපි අලුත් ඒකෙන්ද ඔය තියෙන ව්‍යවස්ථාවේ කිසිම වගන්තියක් මේ ගෙනියන මේ කරන වෙනසට එකපට අදාළවන්නේ නැත. දැනට අවුරුදු 15කට කලින් ලංකාවට ගෙනාවා බීජ පනතක් ඔබතුමා දන්නවාද? බොහොම පැහැදිලිව. ඒ බීජ පනත ගැන මම මගේ අවබෝධය අනුව අපේ ගමේ ඉන්න දුප්පත් ගොවි මහතුරුන්ට ඒගොල්ලෝ ගාව තිබිච්ච පරණ පාරම්පරික ආල් ටික පාවිච්චි කරන්න බෑ. වී ටික වහගන්න බෑ. තීනෙන් ගේන හයිබ්‍රිඩ් වී ටික තමයි පාවිච්චි කරන්න ඕනි. එතකොට ඔය හයිබ්‍රිඩ් බීජ වලට අනිවාර්යයෙන්ම අවශ්‍යයි නියෝජනාවක්ම නේ. අවශ්‍යයි පොහොර. ඒ පොහොර වල විතරක් නෙමෙයි මේගොල්ලෝ බීජත් එක්ක පලිබෝධත් වල තියෙනවා. ඊට පස්සේ පලිබෝධ නාශකත් අපි ගේන්න ඕනේ. අපේ අර තිබිච්ච පාරම්පරික බීජ වලට ඔය පලිබෝධ අවශ්‍යත් නැහැ. කිමිකල් ෆර්ටිලයිසර් අවශ්‍යත් නැහැ. ස්වභාවිකවම මේ වැඩෙන මේ ක්‍රම තිබුණ අපේ රුසගේ තෙල් තිබුණා. අපේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම විනාශ කරන්නේ බීජ පනතක් එක්ක. බීජ පනතක ගෙනාවේ කවුද? කියන කවුරු 15කට කලින් හිටපු නායකයෝ.
එතකොට ඒගොල්ලෝ ඒක කරේ IMF එකේ යෝජනාවකට. අපේ රට ඇතුලේ නිෂ්පාදන නැතුව අවදාවත් අපේ රටේ මිනිස්සු අතර සල්ලි එන්නේ නැහැ. අපිට සිද්ධ වෙන හැමදේම පිටරටට සල්ලි දෙන්න. අපේ ගොවි මහත්තුන්ට දැන් සිද්ධ වෙලා තින්නේ චීනෙන් ගේන වීටික මෙහෙ පැල කරලා ඒගොල්ලන්ගෙන් ගේන පොහොර ටිකත් මෙහෙ ගහලා ඒගොල්ලන්ගෙන් ගේන පලිබෝධ නාශකත් පාවිච්චි කරලා අනිත් පැත්තට චීනකම සල්ලිට ගවන්න. ඒගොල්ලෝ කරේ ප්‍රොජෙක්ට් උත් එහෙමයි. චීනෙන් ණය ආදාර ගන්න චීනෙන් බඩු ටිකක් ගේන රෝ මැටීරියල් ඒවා චීනේ සිලේබස්වත් දෙනවා චීනේ සල්ලි ටිකක් යනවා පොලියත් යනවා. අපි සංවර්ධනය කරලා අපි හිතන්න ඕන සංවර්ධනය වෙලා තියෙන ලංකාවද චීනයද කියලා. ඔකට ඔබට ඉතා පැහැදිලිව ඔබට උත්තරයක් දෙන්න ඕන. ඔව් ඔක්කොම හොඳට මේ මේ නාගානන්ද කියන්නේ රත්නපුර සබරගමුවේ ගොවි පවුලක කෙනෙක්. මගේ අප්පච්චිත් එක්ක එකට කුඹුරු හාලා තියෙනවා. අප්පච්චිත් එක්ක ගත ගොයම් පාගල තියෙනවා. ඔබ දන්නවද අපි කියන්නේ අර පෙට්‍රල් මැක්ස් කියලා අපි උල්ල කවුරු එල්ලලා ඔබට මතක ඇද එල්ලලා අම්බරු 10 කියලා අපි මීහරක් දැක්කලා ආවට එල්ලි වෙනකන් ගොයම් කමත් කරනවා. අපේ කුඹුරු වල ඒ කාලේ කුඹුරු කොටනකොට ගඩවිලු ඉන්නවා. එහෙමනේ අද කුඹුරු කොට ගඩවිලු හරි ඔබ ඒ වගේම ඔබ දකිනවා අපි කියනවා මේ ගඩවිලා කියන්නේ කවුද? ගඩවිලා තමයි මේ අපේ ඒක ඒක ස්වභාවික ට්‍රැක්ටර් එකක් වගේ. එයා මේ පොළව පස්සීක කරන සතෙක්. අද ඔබ කියපු දේ 100%කට එකඟ වෙනවා. අද මේ මල ජරාව ලංකාවට මෙට්‍රික් ටන් 1000 ගණන් පාවිච්චි කරන මොනවාද? කෘමිනාශක වල්නාශක. ඒ කාලේ අපේ කුඹුරු වල තිත්ත පැටව හිටියෝ දන්නව ඇති. අර උළුවේ සුදු පාටේ පොඩි ඩොට් එකක් තියෙනවා. අද එකෙක්වත් නෑ අද. මේ ඔක්කොම අපිට දෙයිනේ කියලා ඔබ කියපු විදිහටම මේ පුණු ජරාව ගැන හල් මේ අපේ කෘෂිකර්මය කාලා අවුරුදු 30 ගොවියෝ ඉන්න අවුරුදු 29 30 වකුගඩු නරකචා ඉන්න ඔබ දන්න ඇති. අපි ඒ කාලේ අපිට මතකයි වගන මාවි මේ දෙ දෙමන නොයෙකුත් වීවර ඔවට කිසිම බෙහෙතක් පාවිච්චි කළේ කිසිම බෙහෙතක් පාවිච්චි කළේ නෑ. කුඹුරු වලට අපේ අපච්චිල මොනවද දැම්මේ? ඉතුරු වෙච්ච අර ගොයම් පාගල ඉතුරු වෙච්ච අර විදුරු ටිකම තමයි අපි ආපහු දැම්මේ. ඒත් අමතරව තව නොයෙකුත් අපි ඔය තියෙන අර ලාඩප්ප ගස් වල කොළ එතන ගෑම කොම මේවා තමයි අපි ස්වාභාවිකව තමයි පාවිච්චි කරන්නේ. කිසිම වල්නාශකයක් කිසිම කෘමිනාශකයක් පාවිච්චි කළේ නැහැ. ඒ අපච්චිල දන්නවා වතුර බැඳම ගොයම් ගහට ඔබට මතක ඇති ගොයම් පැලේට පොළව නොපෙනෙන්න වතුර බැඳම ආපහු වල් නැහින්නේ. ඔබ දන්නවා ඒක. වල් වල් ගස් හදින්නේ ගොයමේ ඒ විදිහට වතුර බැඳම මම දැකලා තියෙනවා. මුරුංගන් ප්‍රදේශයේ මම ගියා මේ කුඹුරු වගේ බලන්න හරිම ලස්සනයි. එක වල් ගහක් මොනකත් බෙහෙත් ගන්නෙ මේකයි. අපිම වරද්ද ගත්තනේ වැඩේ. අපිම මේ ජරා වැඩේට පුරුදු වුණානේ. අපිත් මේ කුණු වැල වලට පුරුදු වුණානේ. වල්නාශක ඒ වගේ කෘමිනාශක පාවිච්චි කරනවා කියන එක ධර්මයටත් පටහැනි කියලා ඔබ දකින්නද? දන්නවද? හරි අපිට ඒවා අපි වෙතෙන්ට තල්ලු කළා. අපි වෙතෙන්ට තල්ලු කළා අපි මේ කුණු වැල වලට පුරුදු වෙලා කෘෂිකර්මය විනාශ කළා. ඊළඟට ඔබ කියන දේ හරි. ඔය කියන කුණු වැඩ වලට පුරුදු කරලා ඔවුන් ගේන දේවල් වලට අපේ තිබිච්ච පාරම්පරික බීජ ඔක්කොම විනාශ කරලා දාලා අපි එතනට තල්ලු කළා. ඒ කියන්නේ මේ ඔබට ආරාධනා කරන්නේ අපි ආපහු එතනට අපි යමු. මේ දේ ඔබට කියන්න ඕනේ මේ සම්බන්ධයෙන් කෘෂිකර්මයේ සම්බන්ධයෙන් එතමන්දේ විශේෂඥ වරෙක් මේ කෘෂිකර්මයේ සම්බන්ධයෙන් විශේෂ සම්බන්ධයෙන් ඔබට මෙන්න ඉදිරියට ඇවිල්ලා කතා කරයි. ඔහුත් ඇවිල්ලා මේ ස්වභාවික කෘෂිකර්මයේ සම්බන්ධයෙන් ඔබව දිරිමත් කරන්න ඇවිල්ලා ඔබට ඔක්කොම කරුණු කාරණා ඔබට දැනුවත් කරයි. කොහොමද අපි මේක කරන්නේ?